භගවන්තලාව බලංගොඩ මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නිව් වැලිගම ප්‍රදේශයේ තවදුරටත් නායාමයේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. නිව් වැලිගම ප්‍රදේශයේ කාසල්රේ ජලාශය සමීපයේ තිරි වූ ගොඩනැගිලි කොටසක් ඊයේ පස්වරුවේ යළි නාය ගියා. ඊයේ වන විට ප්‍රදේශයේ පවුල් පහකට අයත් සාමාජිකයන් 23 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබූ අතර අද තවත් පවුල් 3ක පිරිස් වාසස්ථානවලින් ඉවත් කළ බව අඹගම ප්‍රාදේශීය ලේකම් ප්‍රදීප් සුමනසේකර මහතා පැවසුවා. පාරත් එක්ක බෑගෙන ගිහින් අපේ ගෙවලුත් ඔක්කොම ජීන් තියෙනවා. තා ටිකයි තියෙන්නේ අපේ ගෙත් යන්න. මේ ගෙවල් පහම වැඩි මුදලක් වියදම් කළ හතු විශාල ගෙවල්. ඉතින් ඒ සියල්ලම නැති වෙලා තියෙනවා. නාය ගොස් ඇති කොටසට මීටර 20ක පමණ ඉහළින් කන්ද දෙසට වන භූමියේද ඉරිතැලියම් දක්නට ඇති බව අප වාර්තාකරු පැවසුවා. අද එම ස්ථාන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. දිගිනිකට පාවතින් වැව් ගැම්ම දැම්මට මොකක් හරි බලපෑමක් එළවෙයිද? නාය නිසා ගේපු පාංශ ස්කන්ධ හේතුවෙන් එහෙම ලොකු බලපෑමක් එන තත්ත්වයක් නැහැ. නමුත් ලක්ෂ්‍ය තියෙන්නේ අනාගතේ දැන් මේක තවදුරටත් වර්ධනය වෙන්න ගත්තොත් ඒ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ. මේ නායම් ඇතරම් සක්‍රිය මට්ටමේ පවතින්නේ. තවදුරටත් මේ නාය කන්ද මුදුනට වර්ධනය වීමක් වෙන්නේ. පහළ ඇතර මේ නෝබුඩ් ජලාශයේ එතන බෑවුමක් වගේ තියෙනවා. එතකොට අපි ඒක කියන අර පල්ලෙහා තියෙන සපෝට් එක බොහොම අඩු මට්ටමක් තියෙන්නේ. ඒ සමගම ඇත්තටම ඉහලින් ජලය ගලන කාණුවක් තියෙන මට්ටමකුත් තියෙනවා. ඉතින් ඒකෙන් ජලය කාන්දු වීමකුත් උනාද කියන සැකේ තියෙනවා. තනිකරම පස් තට්ටුවට විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් එක ස්ථානයක සාන්ද්‍රණය වෙලා තිබිලා තියෙනවා. මේ ජලාශයට ප්‍රධාන බලපෑමක් නැහැ. මොකද ඒක ඇත්තටම ඩෑම් එක කිට්ටුව නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ප්‍රධාන වශයෙන්ම ජලාශයේ ධාරිතාවයේ අඩු වීම සඳහා බලපෑමක් තියෙනවා.